Welcome to Kashikoi Japanese Center. Hello everyone. ඔන අදාවෝ N5 කියලා කියන විභාගයට සම්බන්ධ ගොඩාක් වැදගත් පාඩමක් අරගෙන අද කරන්න හදන මේ පාඩම ඔයාලට N5 විභාගයට වගේම ඊට පස්සේ නේ N4 N3 මේ සියලුම කොටස් වලට සම්බන්ධ පාඩමක් තමයි මේ අද කරන්නේ. ඒකේ පටන් ගැම්ම ආරම්භය තමයි අද අපි කරන්න හදන්නේ. අද අපි කරන පාඩමේ නම තමයි කේයෝෂි. කේයෝෂි කියලා කියන්නේ විශේෂණ පද කියලා කියන එක. විශේෂණ පද මොනවද මේ විශේෂණ පද කියලා කියන්නේ? දැන් මේ සිංහල භාෂාවේ අපේ භාෂාවෙත් අපේ මව් භාෂාවෙත් විශේෂණ පද ඕන තරම් අපි පාවිච්චි කරනවා. විශේෂණ පදයක් කියලා කියන්නේ එක්ක නාම පදයක් එහෙම නැත්නම් ක්‍රියාපදයක් විශේෂ කරලා දක්වන ඒවාට තමයි කියන්නේ විශේෂණ පද කියලානේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. ළමයා කියලා කියන්නේ නාම පදයක්. ඔය නාම පදේ මම විශේෂ කරලා පෙන්නනවා මෙහෙම. දක්ෂ ළමයා ඉස්සරහට වචනයක් එකතු කරනවානේ ඒ ළමයාට තියෙන විශේෂත්වයක් කියනවා. දක්ෂ ළමයා. ලස්සන ළමයා. නේ? එහෙම නැත්නම් අපි කියමු කම්මැලි ළමයා. ඔය විදිහට නාම පදය විශේෂ කරන්න වචනයක් එකතු කරනවා. ඔන්න ඕකට තමයි කියන්නේ විශේෂණ පද කියලා. ක්‍රියාපදයකටත් අපිට ඕකම කරන්න පුළුවන්. ලස්සනට ලියනවා. ලියනවා කියන්නේ ක්‍රියාපදය. ඉස්සරහට ලස්සනට කියන වචනය එකතු කරලා විශේෂණ පදය එකතු කරලා ලියන්නේ කොහොමද කියන එක තව ටිකක් පැහැදිලි කරනවානේ. ලස්සනට ලියනවා. නැත්නම් කැතට ලියනවා. ඔන්න ඔය විදිහට නාම පදයක් හෝ ක්‍රියාපදයක් විශේෂ කරලා පෙන්නන ඒවට තමයි කියන්නේ විශේෂණ පද කියලා. එතකොට දැන් මේ විශේෂණ පද ජපන් භාෂාවේදී විශේෂණ පද කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක තමයි මම දැන් ඔයාලට මේ පෙන්වන්න හදන්නේ. පළවෙනි එක්කෙනා තමයි ඊ විශේෂණ පද කියලා කියන්නේ. ඊ විශේෂණ පද. ඊ කේයෝෂි කියලා අපි ජපන් භාෂාවෙන් කියනවා. දෙවනි එක්කෙනා තමයි නා විශේෂණ පද. නා කේයෝෂි කියලා ජපන් භාෂාවේදී අපි හඳුන්වනවා. ඊ කේයෝෂි සහ නා කේයෝෂි කියලා කොටස් දෙකක් ඉන්නවා විශේෂණ පද ජපන් භාෂාවේදී. දැන් අද අපි මේ පාඩමේදී ඉගෙන ගන්න හදන්නේ පළවෙනි එක්කෙනා ඊ කේයෝෂි සම්බන්ධව. පැහැදිලිද ඔයාලට? හරි. දැන් මම මේ ඊකේයෝෂි සහ නාකේයෝෂි වලට පොදු මේ ඊකේයෝෂි ඉගෙන ගන්න වෙලාවට හෝ නාකේයෝෂි ඉගෙන ගන්න වෙලාවට පොදු දෙයක් තියෙනවා ඉස්සෙල්ලාම අපිට ඔළුවේ තියාගන්න මතක තියාගන්න. ආන් ඒක ගැන මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙනවා. හරි. මේ ඊකේයෝෂි එකක් හෝ නාකේයෝෂි එකක් වාක්‍යයක් ඇතුලේ යෙදෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තියෙන්නේ හතයි. ඊකේයෝෂි එකකටයි නාකේයෝෂි එකකටයි දෙකටම අදාළයි මම මේ කියන දේ. ප්‍රධාන අවස්ථා හතක් තියෙනවා. මේ අවස්ථා හතෙන් එක විදියකින් තමයි වාක්‍යයක් ඇතුලේ මෙයා ඉන්නේ. අපි බලමු මොනවද මේ අවස්ථා හත කියලා. අවස්ථා හත තමයි මේ තියෙන්නේ. පළවෙනි අවස්ථාව වර්තමාන කාල ඇත ස්වරූපයෙන් ඉන්න පුළුවන්. ඊකේ යෝෂ එකක් හෝ නාකේ යෝෂ එකක්. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි වර්තමාන කාල නැත ස්වරූපයෙන් ඉන්නත් පුළුවන්. ඊළඟට තුන්වෙනි අවස්ථාවයි හතරවෙනි අවස්ථාවයි අතීත කාලයට අයිති. අතීත කාල ඇත ස්වරූපයෙන් හෝ අතීත කාල නැත ස්වරූපයෙන් ඉන්න පුළුවන්. ඊළඟට පස්වෙනි අවස්ථාව නාම පදයක් එක්ක එකට ඉන්නත් පුළුවන්. විශේෂණ පදයකට පුළුවන් නාම පදයක් එක්ක එකට එකතු වෙලා ඉන්න. ලස්සන ළමයෙක්. මේ රස කේක් එකක්. නවුන් එකක් එක්කයි ඉන්නේ විශේෂණ පදය. ඒ වගේම තමයි verb එකක් එක්ක එකට ඉන්න පුළුවන් ක්‍රියාපදයක් එක්ක. ලස්සනට නටනවා. දක්ෂ විදිහට සින්දු කියනවා. නේ? විශේෂණ පදයකට පුළුවන් ක්‍රියාපදයක් එක්ක එකට ඉන්න. ඒ වගේම හත්වෙනි අවස්ථාව තමයි තවත් නාම විශේෂණ පදයක් එක්ක එකට ඉන්න පුළුවන්. තවත් නාම විශේෂණ පදයක් එක්ක එකට ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලස්සනයි වගේම දක්ෂයි. නේ? දරසයි වගේම මිලාදිකයි.
රසයි කියන්නේ මිලාදිකයි කියන්නේ දෙකම විශේෂණ පද. විශේෂණ පදයක් තවත් විශේෂණ පදයක් එක්ක එකට එකතු වෙලා. ලස්සනයි වගේම දක්ෂයි. ලස්සනයි කියන්නේ විශේෂණ පදයක්. දක්ෂයි කියලා කියන්නේ විශේෂණ පදයක්. විශේෂණ පදයක් තවත් විශේෂණ පදයක් එක්ක එකට එකතු වෙලා. මෙන්න මේ හත තමයි ප්‍රධාන අවස්ථා හත. ඊකේ යෝෂ එක කෝනා කේ යෝෂ එක වාක්‍යයක් ඇතුලේ ඉන්න පුළුවන් අවස්ථා හත. පැහැදිලිද ඔයාලට? හරි. දැන් අපි ඉස්සෙල්ලම දැන් අද මේ පාඩමෙන් ફોકસ වෙන්නේ ඊකේ යෝෂි. ඊකේ යෝෂි කියලා කියන කොටස. මම මුලින්ම ඔයාලට කියලා දෙනවා ඊකේ යෝෂි එක කොහොමද අඳුරගන්නේ. අඳුරගන්න බෑ වෙන් කරගන්න බෑ. මෙයා ඊකේ යෝෂිද? මෙයා නාකේ යෝෂිද කියලා වෙන් කරගන්න ඕනේ නේ. ඉස්සෙල්ලම බලමු වෙන් කරගන්න විදිය. හරිම ලේසි වෙන් කරගන්න විදිහ. මම උදාහරණ කිහිපයක් පෙන්නනවා ඔයාලට ඊකේ යෝෂි වලට. බලන්න මොකක් හරි සමාන ලක්ෂණයක් තියනවද මේ පෙන්නන ඊකේ යෝෂි වල කියලා. තියනවද සමාන ලක්ෂණයක්? පළවෙනි එක ඔයිෂි රසයි. දෙවෙනි එක ඉසෝගෂි කාර්යබහුලයි. තුන්වෙනි එක අත්සුයි රස්නේයි. හතරවෙනි එක සමොයි සීතලයි. ඕනතරම් ඊකේ යෝෂි ඕනතරම් තියෙනවා භාෂාව ඇතුලේ. මම මේ කීපයක් තමයි උදාහරණ විදිහට අරන් තියෙන්නේ. මේ හතර දිහා බලද්දි හොඳට බලන්න අවසාන අකුර දිහා අන්තිම අකුර ඊ අකුරකින් ඉවර වෙලා තියෙනවා නම් ඒවා ඇති වෙන්නේ ඊකේ යෝෂි කියලා කියන කාණ්ඩයට. ඔන්න ඔහොම තමයි ඊකේ යෝෂි එකක් අඳුරගන්නේ. පැහැදිලිද? එතකොට මෙහෙමයි කේයෝ ඊකේ යෝෂි සහ නාකේ යෝෂි ඔයාලා අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. නැත්තම් මේ කේයෝෂි එක දැක්කහම මේකේ තේරුම දන්නේ නැතුව වාක්‍ය ලියන්න බෑ. ඒ නිසා ඊකේ යෝෂි සහ නාකේ යෝෂි පාඩම් තියාගන්න ඕනේ වචනවල තේරුම් එක්ක. හොයාගන්නේ මේ විදිහට. අවසාන අකුර ඊ අකුරකින් නම් ඉවර වෙලා තියෙන්නේ ආයති වෙන්නේ ඊකේ යෝෂි එකක් කියලා කියන කාණ්ඩයට. පැහැදිලිද? හරි. අද අපි මේ ලෙසන් එකේදී ඔයාලට උගන්වන්නේ පැහැදිලි කරන්නේ මේ ඊකේ යෝෂි එක කියදෙන පළවෙනි අවස්ථා හතර ගැන. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ ඊකේ යෝෂි එක පාවිච්චි වෙන නැත්නම් ඊකේ යෝෂි එකක් වාක්‍යයක් ඇතුළේ යෙදෙන පළවෙනි අවස්ථා හතර. මොනවාද පළවෙනි අවස්ථා හතර? වර්තමාන කාල ඇත ස්වරූපය, වර්තමාන කාල නැත ස්වරූපය, අතීත කාල ඇත ස්වරූපය සහ අතීත කාල නැත ස්වරූපය. අන්තිම අවස්ථා තුන ගැන අපි වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගේනවා. ඉස්සෙල්ලම අපි මේ අවස්ථා හතර බලලා ඉමු. දැන් මේ එකින් එක පැහැදිලි කරනවා. මුලින්ම යමු වර්තමාන කාල ඇත ස්වරූපයේදී වාක්‍යයක් ඇතුලේ කොහොමද ඊකේ යෝෂි එකක් ඉන්නේ. වර්තමාන කාල ඇත ස්වරූපයේදී මෙන්න මේකයි මතක තියාගන්න ඕන නීතිය. දැන් ඊකේ යෝෂි එකක් මං කිව්ව ඉවර වෙන්නේ අවසානට ඊ අකුරකින් කියලා නේද? එතකොට මේ වර්තමාන කාල ඇත ස්වරූපයේදී නීතිය මේකයි මතක තියාගන්න ඕන නීතිය. අවසානයේද තියෙන මේ ඊ අකුරට නිකුත් කරන්නේ නැහැ. ඊකේ යෝෂි එකේ අන්තිමට තියෙන අවසාන ඊ අකුරට කිසිම දෙයක් කරන්නේ නැතුව එයාව එහෙම්මම තියලා වාක්‍ය ප්ලයිට් විදිහට අවසන් කරන්න ඕන නිසා වාක්‍ය පිටිපස්සට this කියන එකනාව එකතු කරනවා. this ඊ අකුර එහෙම්මම තිබ්බා, අගට this දැම්මා. අපි උදාහරණ කීපයක් අරගෙන මේක තවත් පැහැදිලි කරගමු හොඳටම. රයිට්. පළවෙනි උදාහරණය ඔන්න සීතලේ ගැහි ගැහි ඉන්නවා. දැන් අපි කියනවා සීතලයි 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 කියලා කියන්න පාවිච්චි කරන කෙයෝෂි එක තමයි සමොයි. මම මෙන්න මේ හින්දා තමයි කියවලට කලින්ම මේක කෙයෝෂි ඊ කෙයෝෂි සහ නා කෙයෝෂි වෙන් වෙන් වශයෙන් මතක තියාගන්න ඕනේ කටපාඩම් කරලා. වෙන් වෙන් වශයෙන් මතක තියාගන්න ඕනේ කටපාඩම් කරලා. එතකොට මෙතන දැන් සීතලයි හොඳට හිතලා බලන්න. සීතලයි කියලා කියන වාක්‍ය වර්තමාන කාල ඇත ස්වරූපයට අයිති වාක්‍යයක්. සීතලයි සීතලයි. එහෙනම් අර අග තියෙන ඊ අකුරට මුකුත් කරන්නේ නැහැ. එතකොට මේ වාක්‍ය කොහොමද කියවෙන්නේ? සීතලයි කියලා කියන්නේ සමොයි ඊ අකුර හැමමම තියලා අගට දැස් දැම්මා. සමොයි දැස් සමොයි දැස්. තව උදාහරණයක් අරගමු. මේ දවස් ගැන හිතන්න. අපි මේ ගෙවන මේ කාලවකවානුව හරිම රස්නේ. රස්නේයි රස්නේයි වර්තමාන කාලයක ස්වරූපේ. එහෙනම් රස්නේයි කියලා කියනවා නම් රස්නේයි කියලා කියන පාවිච්චි කරන කෙයෝෂි එක තමයි අත්සුයි. යයි කෙයෝෂි එක ඊ අකුරෙන් ඉවර වෙන්නේ.
ඊයගරට මුකුත් කරන්නේ නැහැ වර්තමාන කාලයට ස්වරූපෙදී හැමම තියලා දැස් දැම්මා. අත්සුයි දැස්. ඔය මේ වාක්‍යෙම තව ටිකක් අපි දීක් කරනවා. අද රස්නේ. අද අද කියලා කියන්නේ මේ වර්තමානය. Present tense එකට අයිති. එහෙනම් අද කියන කිව් කිව්වා අත්සුයි දැස්. කිව්වා අත්සුයි දැස්. අද රස්නේ. තව උදාහරණයක් බලමු. තුන්වෙනි උදාහරණය. ගණන් වැඩි බෑග් එකක්. මිල අධික බෑග් එකක් තියෙනවා. මිල අධිකයි. අපි කියන වාක්‍යයක් මෙහෙම. මේ බෑග් එක මිල අධිකයි. නැත්නම් මේ බෑග් එක ගණන් මිල අධිකයි වර්තමාන කාලයට ස්වරූපයෙන් තියෙන්නේ. එහෙනම් කොනො කබන් වා තකයි දෙස්. කොනො කබන් වා තකයි දෙස්. මේ බෑග් එක මිල අධිකයි. ඊළඟ උදාහරණය. හයි. ස්ට්‍රෝබෙරි කේක් එකක් තියෙනවා. ස්ට්‍රෝබෙරි කේක් කියලා රසයි. අපි කියනවා ස්ට්‍රෝබෙරි කේක් රසයි. ස්ට්‍රෝබෙරි කේක් රසයි. රසයි කියලා කියන්නේ වර්තමාන කාල ඇත ස්වරූපයෙන් ඉන්නේ අග. එහෙනම් ඉචිගෝ කේකිවා. ඉචිගෝ කියන්නේ ස්ට්‍රෝබෙරි වලට. ඉචිගෝ කේකි කියන්නේ ස්ට්‍රෝබෙරි කේක්. ඉචිගෝ කේකිවා ඔයිෂී දෙස්. අග තියෙන ඊ අකුර දිහා බලන්න. එයාට මුකුත් කරලා නැහැ. පැහැදිලිද? එතකොට වර්තමාන කාල ඇත ස්වරූපයේදී ඊ අකුරට කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් අපි යමු වර්තමාන කාල නැත ස්වරූපයේදී මොකද වෙන්නේ කියලා බලන්න. මෙයාවම නෙගටිව් කරන්නයි හදන්නේ. ඊළඟ එක්කෙනා තමයි එහෙනම් වර්තමාන කාල නැත ස්වරූපය. දැන් පොඩ්ඩක් හිතන්න. රස්නේ කියලා කියන වාක්‍ය වර්තමාන කාල ඇත ස්වරූපය නම් වර්තමාන කාල නැත ස්වරූපයට යාව හරවදි සිංහලෙන් මොකක්ද වෙන වෙනස කියලා පොඩ්ඩක් හිතන්න. මොකක්ද වෙන වෙනස? නීතිය මේකයි. වර්තමාන කාල නැත ස්වරූපෙන් ඊකේ යෝෂ එකක් වාක්‍යයක් ඇතුළේ තියන්නේ මේ විදිහට. අවසානයේ තියෙන ඊකේ යෝෂ එකේ අවසානයේ තියෙන ඊ අකුර කපලා අයින් කරන්න සිද්ධ වෙනවා අපිට. මෙතනදී කපලා අයින් කරනවා. අයින් කරලා එකතු කරනවා මෙන්න මෙයාව. කුණයි දෙස්. ඊ කපලා කුණයි කියන එක්කෙනා එකතු කරපු ගමන්ම අදාළ ඊකේ යෝෂ එක නෙගටිව් වෙලා ඉවරයි. කුණයි කියන කොටසින් එයා නැත ස්වරූපයට හැරවිලා ඉවරයි. කුණයි දෙස්. උදාහරණ කීපයක් බලමු. පළවෙනි උදාහරණය. දැන් අතරශී කියලා කියන්නේ අග ඊ අකුරක් කියන්නේ මෙයා ඊකේ යෝෂ එකක්. අතරශී කියලා කියන්නේ අලුත්. අලුත්. දැන් මට ඕනේ මෙයාව නැත ස්වරූපෙට වර්තමාන කාල නැත ස්වරූපෙට හරවන්න. අලුත් නම් අලුත් නෑ වෙනවනේ. අලුත් අලුත් නෑ. පරණයි පරණ නෑ වර්තමාන කාල නැත ස්වරූපය. එහෙනම් මොකද කරන්නේ? මෙන්න නීතිය. අතරශී වල ඊ අකුර අවසානයේ තියෙන කපල අයින් කරා. මෙයාව එකතු කරා. කුණයි දෙස් එකතු කළා. එහෙනම් හැදෙනවා. එතකොට අතරශී කුණයි දෙස්. අතරශී කුණයි දෙස් කියලා කියන්නේ අලුත් නැහැ. තව උදාහරණයක්. ඉසෝගශී. මෙයක් තීකේ යෝෂ එකක් මේ. ඉසෝගශී කියලා කියන්නේ බිසි, කාර්ය බහුලයි. මෙයව නැත වර්තමාන කාල නැත ස්වරූපෙට හරවනවා කියලා කියන්නේ කාර්ය බහුල නැහැ කියලායි කියන්න වෙන්නේ නේ. එහෙනම් ඉසෝගශී වල අවසානයේ තියෙන ඊ අකුර කපලා අයින් කරා. කුණයි දෙස් එකතු කරාම ඉසෝගශී කුණයි දෙස්. ඉසෝගශී කුණයි දෙස්. කාර්ය බහුල නැහැ. පැහැදිලිද ඔයාලට? හරි. අපි එහෙනම් අර උදාහරණ වර්තමාන කාල ඇත ස්වරූපයේදී ගත්ත උදාහරණ කීපයක් අරගෙන ඒකම නැත ස්වරූපෙට දාලා බලමු. කලින් කියලා දීපු උදාහරණ වාක්‍ය ටිකෙන් කීපයක් ඒකම නැත ස්වරූපෙට. දැන් කලින් කිව්වා සීතලයි. දැන් යව නැත ස්වරූපෙට හරවනවා කියලා කියන්නේ සීතල නැහැ. සීතල නැහැ. කොහොමද කියන්නේ? සමුයි වල ඊ කපල කුණයි දෙස් එකතු කරා. සමු කුණයි දෙස්. සීතල නැහැ. අද රස්නේ නැහැ. අද රස්නේ නැහැ. අද රස්නේ කියන වාක්‍ය අද රස්නේ නැහැ කියලා වර්තමාන කාල නැත ස්වරූපෙට හරවලා තියෙන. එහෙනම් අද නම් කියෝවා. කියෝවා අත්සුයි වල ඊ කැපුවා කුණයි දෙස් එකතු කරා. අත්සු කුණයි දෙස්. කියෝවා අත්සු කුණයි දෙස්. ඊළඟ එක මේ බෑග් එක මිල අධික නැහැ. අපි කලින් ලිව්වේ මේ බෑග් එක මිල අධිකයි නේ වර්තමාන කාල ඇත ස්වරූපය. ඇත නැත ස්වරූපෙදී නෑ කියලා කියවෙන්න ඕනේ. මිල අධික නැහැ. එහෙනම් කොනෝ කබන් වා මේ බෑග් එක තකා
いわらいいキャップは来ないですってことから高くないですこのカバンは高くないですメバーグかミラービーかねペヘディリでってことでワルトマーナカラエトサルーペーサハワルトマーナカラエトサルーペーワーリギネギネイワライアピデンヤモアティータカラエトサルーペータコホマダイケヨシェカカラワニキエラバランAtita kal atas rupedi, matagatiaga no neetia make either. May hemma ekakatam neetitina matagatiaga. Eh, the happy neeti deca kiganagata. May anitumini amastava atate valiganagan, hadana tumini neetia. Past tense at Haravana nang eke yushaka mukadarane. Avasan erthin yakura kapala inkarlatala, ekatukaranda, katta deskina watsane.The Makalinki Uva, Vartamana Kal and Atasarupe Haravadi, Kunai Kina Watsaneka to Kurupu Gama, E. Kapala Kunai da Pugamanga, Natasarupe Haravila, Yurai. Eva Gamatamai, past tense at Haravadi, E. Kapala Katta Kinaka Demahatima, Mea past tense at Vela Yurai. Udaharane Akbalamu Atarashi, Arakaling Udaharane, Arakanea past tense at Dan Hadani, Atarashi can allude.Then you have past tense එකට හරවනවා කියලා කියන්නේ සිංහලෙන් හිතන කොහොමද past tense එක වෙන්න ඕන? අලුත් උනා කියලානේ. අලුත් උනා past tense එක. අලුත් විය නැත්නම් අලුත් උනා. එහෙනම් අතරශි වල ඊ කපලා කත්තදෙස් එකතු කරා හැදෙනවා අතරශි කත්තදෙස්. අලුත් උනා. ඊළඟ උදාහරණය ඉසෝගාෂි කාර්ය බහුලයි.කාර්ය බහුල උනා කියලා කියන්න ඕනේ. මොකද කරන්නේ? ඉසෝගෂී වල අග ඊ කපලා කත්තදෙස් එකතු කරනවා. එතකොට හැදෙනවා ඉසෝගෂී කත්තදෙස්. ඉසෝගෂී කත්ත නෙමෙයි. ඉසෝගෂී ඊ කපනවනේ. එතකොට ඇදෙන්නේ නැහැ. ඉසෝගෂී කත්තදෙස්. කාර්ය බහුල උනා. එතකොට උදාහරණ වාක්‍ය තුනක් තියෙනවා බෝඩ් එකේ. පළවෙනි එකඊයේ සීතලයි එහෙම නැත්නම් ඊයේ සීතල වුණා ඊය ගැන කියනවා කියලා කියන්නේ past tense එකෙන් මේ වාක්‍ය ලියන්න ඕනේ එතකොට වාක්‍ය ලියවෙනවා කොහොමද කිනෝවා සමුකත්තදෙස් ඊ කැපුවා කත්තදෙස් එකතු කරා ඊළඟ එක ඊයේ රස්නේ වුණා එහෙනම් කිනෝවා රස්නේ නම් අත්සුයි ඊ කැපුවා අත්සු කත්තදෙස් කිනෝවා අත්සු කත්තදෙස්ඊළඟ එක මේ බෑග් එක මිල අධික වුණා past tense එකෙන් කියන්නේ වාක්‍ය ලියවෙනවා එතකොට කොනු කබන් වා තකයි වල ඊ කැපුවා තකා කත්තදෙස් තකා කත්තදෙස් පැහැදිලිද ඔයාලට හරි අපි යමු එහෙනම් දැන් අතීත කාල නැත ස්වරූපයට කොහොමද ඊකේ යෝෂ එක කරවන්නේ කියලා ඉගෙන ගන්නAtita kala netta sarupeta harawana welawata oyala mataka tiya ganna ona neethiya thamai menna meka. Avasanayata ikeyu shike tiyena ee akura kapala ayin karala ekathu karanawa menna meyawa. Kuna katta des. Kuna katta. Kuna katta des. Ee kapuwa kuna katta des ekathu kara. Ehenam udaharanayak balamu. Atarashi alut alut une neha.අලුත් උනා කියන්නේ past tense එක අලුත් උනේ නැහැ කියලා කියන්නේ past tense එකේ negative form එක එහෙනම් අතරශී වල ඊ කැපුවා කුණකත්තදෙස් එකතු කරාම හැදෙනවා මොකක්ද අතරශී කුණකත්තදෙස් අතරශී කුණකත්තදෙස් අලුත් උනේ නැහැ ඊළඟ එක ඉසෝගෂී අවසාන දෙතේන ඊ කැපුවාඊ කැපුවා කුණකත්තදෙස් එකතු කළා ඉසෝගෂි කුණකත්තදෙස් කාර්ය බහුල උනේ නැහැ කාර්ය බහුල උනේ නැහැ අපි බලමු අර වාක්‍ය ටිකම අරගෙන අතීත කාල නැත ස්වරූපයට දාලා කොහොමද ලියවෙන්නේ කියලා උදාහරණ වාක්‍ය තුන තියෙනවා බෝඩ් එකේ පළවෙනි එක ඊයේ සීතල උනේ නැහැ උනේ නැහැ සීතල උනේ නැහැ ඊයේ එහෙනම් කිනෝවාSamoi wala I kapuwa kunakatta desu ekathu kala. Kino wa samuku nakatta desu. Igaweka. Iye rasne une neha. Me vidiyatama yanne. Kino wa
ラスネイナン暑いイーキャップは来なかったですってことから。昨日は暑くなかったです。イランのウダハラネ。メバーゲグミラディカウネネヘ。ウネネ。パーステンセケネガティブ。えなんこのカバンは高くなかったです。高くなかったです。高いわらイーキャップは来なかったですってことから。パーディードワラチャはい。えっと、おやら、あだめ、パーダメギギナガッタ、イケイヨシェカ、ワキャキャトレーデナ、パラウェニクラマハタラ。アピメワゲーマ、イランガビデオイケンイギナガボ、イケイヨシェカ、ワキャキャトレーデナ、アンティマクラマトゥナガナ、タワワスタトゥナキトゥルイ、エカピイランガビデオイケン、アラゲネナ。エナ、ギヒラエナ、ハモマパリスメイナ、サヨナラ。